ගෞරෝනීය හමුදුදරණන් වහන්සේලාගෙන් අවසරයි. ඒවග හිම වේදිිකාව සුන්ගෙන සිටින ජාතික උල් සැමති මධ්‍යස්ථාන ස භාපති ආදරණියලාල්කන් සහෝදරයා. එවගේම ජාතික ජනබලවේගේ රත්නපුරදිශික් නායක ශාන්ත සහෝදර ඇතුළු. අද දවසේ රත්නපුරදිශිකය වෙනුවෙන් ජාතික උල්සමති මධ්‍යස්ථානට නායකත්වේ දෙන්න. එහි වගකීම් බාර ගැනිමින් නා එකත්ව මණ්ඩල ලෙස තෙරිපත්වුණු සියුම සහෝදර සහෝදරැන්ගෙනනත් මේ ශාලා සසුන්ගෙන සිටින අදරී ඔබ සීලු දෙනගෙන් මමාධ්‍යවෙදී ඔබ සීලු දෙනාගෙන මවසරයි. ජාතික වෘතිධමිති මධ්‍යස්ථානය අපි මහිතන්නේ අද පවත්වන්නේ අපි එකොලොස්වන සමුළුව පසුගේ ජූනිමාන්සි දහතුන්වෙනි ගම්පා දිිශ්ටික්කෙන් ඒ සමුළු මාලාව ආරම්භ කරලා සංසෝදරකි වගේ පසුගේ අටවනි ගාලා දිෂ්ටික් සමුළුව පවත්වමින්. අද මේ දහවෙනිදා රත්නපුරදිශ්ික් සමුළුව පවත්වොමින් තියෙනවා. හෙට කළුතර දිශ්ික් සමුළුව මෙ ආදී වශයෙන් පහළවනුවර දාසය කුරුණෑගල දාහත කෑගල්ල ආදී වශයෙන් යාාපනයේ දක්වා, අපේ රට සියලුම දිශික්ක විසි පහම ආවරණය වෙන පරිදි. ජාතික වල්සනැති මධ්‍යස්ථානය සමුළු පවත්වලා. අ අපේ කලින් කතික සහුදුරුරු අවධාරණය කළා වගේම. අපේ රටේ වැඩකරන පන්තිය. අප රට ශ්‍රම බලකායඒ වගේම මේ වැඩකරන බලවේගය සම්විධානය කරන බලමුලු ගන්වන ඒ ජ ජාතික වැඩපිළිවලේ එ අධීරක්ෂහංගයක් විදිහයට තමයි අද මේ රත්න ප්‍රිශ්ික් සමුලුව අපි මේ අවස්ථාව මෙතන පවත්වමින්ටීන්. ඇත්තටම අපි එවැනි තීරණයක් ගත්තේ. ජාතික ූසමවිති මධ්‍යස්ථානය ආරම්භ කරලා දැන් දශක කීපයක් වෙනොම්. හැබැයි අප ජතික උසමවිති මධ්‍යස්ථාන විදිහට. අපේ මේ රටේ වැඩ කරන ජනතාව නියෝජනය කරමින්, රාජ්‍යන්සේ පෞද්ගලිකාංශය අරධ රාජ්‍යාන්සේ වතුශේශ්‍රය ලක්ෂය හැත්ත ඇවකට ආසන්න අපේ රටේ ශ්‍රම බලකාය. ඒ බලවේගේ නියෝජනය කරමින් රටපුරාපි ජීවත්වන වැඩකරන ජනයා වෙනුවෙන් විවිධ ප්‍රියාකාරකම්මල යෙදිච්ච මේ රටේ දැවන්තම වෘතය සමිති ව්‍යාපාරය ජාතික උත්සැති මධ්‍යස්ථාන. හැබි අප කටයුතු කේන්ද්‍රීිය කරගෙන කොළඹ පදනම් කරගෙන, ඒ ක්‍රියාකාරකම් සහ වැඩප තීන්දු තිීරණ ගනිමින් එතිබිච්ච කලා වෙනස් කර ගනිමින්. අපි ජාතික උසමවිති මධ්‍යස්ථානය විදිහට රටපුරාම වැඩකරන පන්තිය සම්විධානය කරමින් බලමුලු ගන්වමින්, ඒ දිශික්ක වලට ඒ දිශික්කේ වැඩකරන ජනතාවට නායකත්වය දෙන.ඒ ක්‍රියාකාරින් නායකත්වෝ මණ්ඩලයන් හඳුන්නා දෙමින්. මේ වැඩ පිළිවල් රට පුාම ශක්තිමත් පදනමකින් ගොඩනැගීම අරමුණු කරගෙන තමයි, ජාතික උසනැති මධ්‍යස්ථානය සභාපති ලාල්කාන් සෞදරය ඇතුළු. ඒ අපි විදායක සභාව රැස්වෙච්ච ලාලවක ගනු ලබූ තීරණයක් අනුව මේ ආකාරයෙන් දිිශ්ික් සමුළු පවත්වාගනිමින් යන්නේ. සාද වෙනකොට අපි සාර්ථකන්දමින්. අපේ රටේ වැඩකරන ජනතාවට ඒ අවශ්‍ය කරන නායකත්වේ සහ ඒ සම්විධාන වැඩපිළිවල මඟපෙන්වීම කරමින් තමයි මේ වැඩපිල් අප ඉදිරියට අමින් තිීන්. අපි විශේෂෙන්ම කාරයට තීන්දුව ගනිදදි අපට බලපාපු කාරණ කීපයක් තිබුණ. ඒ විශේෂෙන් ම අහිතන්්‍ය අර සහුදුරුට කීපදනෙක් පමධාරණය කලා සහිපත් කළා. අද වැඩ කරන ජනතාවට මූනො දෙන්න වෙලාතියන ප්‍රශ්න ත්තොත් අපට හද කලාවෙේ ප්‍රශ්නවලට විසුදුුම් හොයාගන්න බෑ. අපට සේවාවක් විදිට තනීන්. ශ්‍රණියයක් විදිහයට තනයෙන් එක්කොයි කාර්තනයක් විදියටට තනයෙන් එහම ැතේක දිශික්්‍යයක් විදියටට තනයෙන් අපට අපේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න බැරි මට්ටමට අද ප්‍රශ්න පලල් වෙලා තියනු. ඒ නිසාමඒ හුදකලා භාවය ඒ විවුක්ත භාවේ ඒ තනිතනි ක්‍රියාමාර්ගවලතින අසාර්ථකත්වේ නිසාම අපි තීන්දුවක් ගත් අනිවායෙන්ම. අපේ රටේ වැඩකරන ජනතාව වැඩකරන පන්තියට අන්නේ විඤ්ඥානය අන්නේ අවබෝධය රැගනයා මේ වැඩපිළිවලක් බවටත් මේ සමුළු පරිවර්තනය කරන්න. එනිසා තමයි අපි ස්තරට අපි ඉදිියයට නිර්මාණය වෙමින් තියෙන මේ ගැටලු ටික මේ අරබුදධයන්ටි මේ ප්‍රශ්න ටික නිරාකරණය කරගන්න අපි වැඩපිළිවෙලි ස්තරහට ගෙන අමින්ටීන්. එනිසා දැන් අපි කාටත් පැහැදිලි ඔබ දන්නවදැන්. වැඩ කරන නතාවට වැලේ වැල් නැතුවයින්නේ. අද කවුරුත් ඉතුරු වෙලානෑ. අද කවුරුවත් බේරිලා නෑ. අද කාටවක්ත් බේරයන්න පුළුවන්කමක් ලැබිලනෑ. ඇයි අපිහිම කියන්න. අද කවුරුත්තේ පශ්න වලට ලක් වෙලාතියෙන. අපි ඉස්සල්ලා සාමාන්‍යයෙන් හිටියදැ අරද රාජ්‍යයන්සේ ගත්තොත් අපි කතාවක්තියන අපි සාමාන්‍යයෙන් දන්න වරායයට වැටුක් වැඩි. ඉට පස්ේ ජල සම්පාදනයට වැටු වැඩි. විිදුල්ි බල මණඩලයායට වැටුප වැඩි අදී වශයෙන්. අදහස්ක්තිේනවා ත් ඒක ම් ප්‍රමාණක සත්‍ය කුත්ත. වගේ සමහරශේෂ ගත්තොත් ෘතිකයෙන් ගත්තොත් වෛද්‍යවරුන්ට වැටු පැඩි. ඉංජිනේරු සේවට වැටු පැඩි මේ ආදී වශයෙන් විවිධ අදහස්තියනවා ඒයි වෘර්තික භාවයන් අනුව කෙ ලෝකෙත්යක සැකිල්ලට ගත්තොත් සාධාරණ වැටුක් කාටවක්කත් ලැබෙ නෑ. නමුත් අපේ ලංකාේ අනි සේවාවන්හසේශලෝට ලැබෙන අගයන් වලට වඩා යම් වෙනස් කමත්ති න ඔහුන්ගේ ෘති ාවයන්නේෙක්. හැබැයි. ඒ නිසාම අතීතයේ යම්යම් අවස්ථාවන් වලද විවිධාරගල ක්‍රාකාරකම් යද්දිී යහමින් අනිත්තයට වඩ පොඩ්ඩාකරි වැටුක් වැඩියෙන් ලැබෙන අය සමහරආරගල දිහාත් බැලුවනෑ. සමහර ක්‍රියාකාරකම් දිහාවත් බැලුවනෑ. ඒ ගොලොන්ට එකතුවේ නවශ්‍ය වනේ නෑ. එ එකොන්ට සම්විධානයෙන් නවශ්‍ය වනේ නෑ. ඇයි අනිත් අයට වඩ සාපේක්ෂ එකගොලොන්ට යම් මට්ටමගින් හර ජීවත්වවෙන්න පුළුවන් කිය එකගොල්ො ඒේලාව හිතපු නිසා. හැබැයි අද රනිල් රාජපක්ෂ. ඇතුළු මේ දර්ශක හතකට වැඩි මේ අතීතිය විසින් මේ දක්වා මේ රටේේ පාලනය ගෙනැහල තියන තැනත් එක ගත්තහම අද කාටවක්කත්. ඒ පාලනයේ අසාර්ථකත්වේ හමුවේ මිදෙන්ට බැරිවෙලාතිීනවා. විංව ජීවත්තයන බැරි වෙලාතියනවා. හුද කලාව ජීවත්වයන ැරිවෙලාතියෙන. සෑ මේ සමාජ ජීවත්ව සෑම තීරුවකම හැම මිනිහෙකුටම. කුමන හෝ අරබ දෙයක් තමන්ගේ ජීවිතේයට ගලාගෙනයි ආකාරයට මේ අසාර්ථක පාලනයාද මේදක්වා ගමන් කල්ල තියනවා. අන්නේේ නිසාපට බල කරලා තියෙනවා, එඒස් සියලු වෙනස්කම් පැත්තකින් තියලලා ඒ විශේෂත්වයන් පැත්තකින් තියලා එ විධ උස්මිටිකම් පැත්තකින් තියලා මේ දර්ශක හතකට වැඩිය මේ අසාර්ථක පාලනය විසින්. මේදේශපාලන ඒයාර්ථික වැඩපිළිවල විසින්. අපේ ජීවිත බිදවට්ටපු කඩාවට්ටපු අසාර්ථ කරපු මේ අරබුද්යන් වලට අපි සමගිෝ මූුණ දීලා අ සං සෞදරල යෝජනා කළ ආකාරයට ඒ සමස්ථ අරබුදය පරාජය කිරීම සඳහා. දැවන්ත මහජන බලයක් නිර්මාණය කර ගැනීම අවශ්‍යතාවේ සහ අභියෝගය අපිස්තරහට නිර්මාණය වෙලා තියනවා. අන්නේේ වෙනුවෙන් පෙළගෙහි මතමයි අදවස්‍යය අපේ කාරි භාරිය. අන්නේ වෙනුවෙන් ශක්තිමත්ව සම්විධානය වීම තමයි අදවශ්‍ය අපේ කාරි ාය බව පත්තවෙෙන්නේ. හැබැයි මේ කාර්ය කරගෙන යනකොට මේ සම්බන්ධයහ පිහිතනකොට අපේ ජීවිතයට ඉදදින්නෙදා දැනෙන ප්‍රශ්න පමාණයක් ඇවිල්ලතිී. අපට ඒවා විසඳගන්නේ නැවත් ඉස්සහට යන්න බෑ. එනිසාපිට කෙටිකා මේ මොහොතේ අපේ ජීවිතයට බලපෑම් කරලතියන, ප්‍රශ්ණ විසඳගනිමින් හැබැයි මේ අසාර්ථක දේශපාලන සහාර්ථික ක්‍රමය පරත්දන්න අවශ්‍ය කරන වැඩ පිළිවලත් අපි ශක්තිමත් කරන්න ඕනෙකට නායකත්වේද න්නත් ඕෝන. මනවත කටිකාල න විසන්ු. කිටි කාලීන ප්‍රශ්න. ද අපිට ජීවත් වෙන් පිළිබඳ ප්‍රශනයක් ඇල්ලතිනු. සං සෞදරයක්ත් ඒ පිළිබ දවධාරණය කර. හැබැයි මේ වෙලා වැ සං සෞදරය කිව්ව වගේ කිසිසේත් ජීවත එන්න පුළුවන් මට්ටමක් නෑ. පුළුවන් මට්ටමක් නෑ. අද රාජ්‍ය සේවකයන් ගත්තොත් වැඩට එන්න අයගන්න වෙලා නො බස්සගේ කෝච්චේ වැඩට එන්න නයක් ගන්න වෙලා නවා ඒය මට්ටමට වැටුප ප්‍රමාණවත් නෑ. අද පිාන්න ඉත ොච්ච වැටුක් තිය. ඉතාම සුළු වැටුක්තියෙන් මම යේ සංවරදිලධරරිී තුන්ග ශේී මහත්තේගේ වැඩු පතක් අරම්බැලුව මූලික පඩිය, රුපියල් තිස්සෙක්දස් පන්සීයි. රාජ්‍ය කළමනා කරනිලධාරි සේවේ වැඩුපක් අරම්බැලුව ඒ ෘපියල් තිස්්දාස්ගානක මූලික වැඩුභක්තින්. විධ මට්ටම් වල ගත්තොත් අද මාසකට රුපියල් දහකත් ලැබෙන්න නැති මට්ටමේ වැටුපකට තමයි අපේ නම ියවෙලාතින්. ඒ වැටුප අ අතර ලැබෙන් නෑ ඒ වැටුක් ික දා යම්යාම් පොඩි පොඩි සෝච දී නාික එකතිතුුණනාට පස්සේ. අපේ අතට ලැබෙන වැටුප ඉතාම පොඩි විවිදේවට අද ජීවත්වෙෙන්න්න තිෙන මේ අරබු දෙෙත්්ටෙක් බඩුමිල යළගීල්ල හාරකිවාගේ හාල්ටික සීණිටික සැමන් එක කිරිපිටිටික මේ ආදී වශයෙන් අපේ කණබොන සියල් මිල හෙලගකිිල්ලා තින. ඒවගේම ඉන්දන මිල මීය පේදක් මේආණ්ඩුව රෘපියල් දහයකට වැඩි ප්‍රමාණකින් ඉන්දන ලීට්‍රේ වැඩි කර. ඒවගේම පසුගේ දවස්වොල අපි දැක්කා ජලබිලසිියට තුන් සයකින්ට අසන් ප්‍රමාණයකින් වැඩි කළ. විදුලිබිල ට කලින් වැඩි කර මෙයාදී වශයෙන් අපේ ඉදදිනෙදා ජනජීවිතයට අදාල කනබොන එකේ ඉඳලා ජීවත්තය නවශ්‍ය කරන අනෙකුත් ඒ පහසුකම්මලට අදා ආයකිරීම් සියල් අධිකලෙස වැඩි කල්ලතිී. හැබැයි අර. සංෞෝර කිවව වගේ. ඒවා අවස්ථා ගණනාවකද වැඩිකරට හැබයි අපේ වැටු පෙඩි කරලන. මෙතන ේදිිකාවය කලින් කියෙවුණා දෙදස් දාසයෙන් පස්සේ මේරටේ රාජ්‍ය සේවකයන්ට වැටු පෙඩි කරලනෑ. ඒවාගේ මර අර්කිව්වාගේ වතු සව ඒ වතු ජනතාවට තමන්ගේ දයිනික වැටු රෘපියල් දදාහක් කරගැනීම අරගලය තමත් අට සාර්ථක කරගන්න බැරි වෙලා තිනවයි හාම් පුත්තුවයි පාලකයයි දෙගල්ලොම එකතුවෙලා. අපේ රටේ වතු ජනතාවගේ අයිතුවාසිකම් බින්දුවට වට්ටලතින්නේ ඒ පොඩි පට්ටන් කල්ලතිීන්. එත්සා ජීවත් එන්න තරංවත් වැඩුපක් ඒ වැඩ කර ජනතාවට දෛනකව ලැබෙන්න්නේන. එනිසා රාජ්‍යන්සේ වතු සේෂයේ පෞද්ගලිකාංශයේ අරද රාජ්‍යාන්සේ මේ කාටවක්කත් අද ප්‍රමාණවත් වැඩුපක් ලබෙන්න.ඒවගේම යම්ප්‍රමාණක හරි අගේ වැඩිවැටු පක් ලැබි ච හැමෝටම රනිල් රාජ පක්ෂණ්ඩුව අපි දක් පහුගේ දස්වල. උපයනවිට බද්ද කියල ේ ක් එකක් කලු තෙන්ගෙන හැල්ල රුපියල් ලක්ෂයකට ඉහල සීමාවේ මාසිකාදාය ලබන රාජ්‍යයන්සේද පෞද්ගලිකංශේද, අර්ධ රාජ්‍යයන්සේද වතු සේශ්‍රේද රුපියල් ලක්ෂයකට වඩා මාසික වැටු පක් ලබන සියලු අයගින් විශාල වශය. පේන ට බද යි කිරීමම් ක්‍රියාවලයක්ක් දුව ම ති න. එනි ද ආඩ බල පොත් න දැ දන පරගයක් න නව න්න ැබැ. ිත් වැටුක් පර කළයක් නිර්මාණය කරනවා මේ ආ්ුවට උත්තර දෙෙන් මේආ්ඩුව පරාජ පලවාහැරීමේ සටන වැඩගරන පන්තියේ අයිතින් දිනාගැනීම සටනකින් ම තමයි ආ්ඩුව අපට පරාජය කරන්න ඕනවෙෙන් නිසා පරාජය කළ යුතුවතින්. සාද වැඩගරන ජනතාවගේ ජීවිත වට්ටල තියෙන මේ ආර්ථක පශ්නටික අපි ඒ වෙනුවෙන් වැඩගරනන්තියේ සට සට කළ යුතුති ය නවයි සඳහහා සම්විධනය කළයුතු න. ඒ ඩගරන ජනතාවට ජීවත්වීම සඳහා සාධාරණ වැටුපක් වෙනුවෙන් අපි. ඒ අරගලේ ශක්තිමත් කරන්න ඕන ඒස් සටන ශක්තිමත් කරන්න ඕන. අරගලය අපි නිමා කල යුත්තේ වැඩගරන ජනතාවගේ ඒ අවශ්‍ය. ඒ ල විසුදුම්න් න්න ැරි සාර්ථක පාලනය තවතුරටත් මේ ලාංකයේ සමාජයේ ඉතුරු නොකර එක දේශපාලනික වශයෙන්. අවසන් කරමින් තමයි වැඩකරන ජනතාවගේ අයිතුවාසිකම් දිනාගන්න පුළුවන්. ඒ සැබෑ එඒ ඒ පරිසර අපට නිර්මාණය කරගන්න පුළුවන් වින්. හැබැයි මෙන්න මේ තියන කාරනාාටික ගත්තොත් අද ජීවන වීදම වැඩිවෙලා එක දරාගන්න බෑ. එනිසා අඩ්ඩුම ගානයේ වැඩිවෙච්ච ජීවන වීදමට ඔොරොත්තු දෙෙන ආකාරයට හදිසි. ජීවනවේ දම් දීීමනාවක් අපේ රටේ වැඩකරන ජනතාවට අවශ්‍ය වෙනවා. අනේ නිසාපි ජාතික වල් සැමති මධ්‍යස්ථාන පසුගේ දිීනවල සාකච්ඡා කර. විශේෂෙන් ඔපදන්නවාද රජයේ ආණ්ඩුවේ සංඛ්‍යයාලය කන දෙපාරුමේන්තුවම කියලා තියෙනවා හතර දෙනයකින් උත් පවුලකට ජීවත්වෙන්න අවම රුපියල් හැත්තාහයදාහකමිල් මුදලක් මාසිකෝ වීදං වෙනවා කියලා. හැබැපේ වැටුපගත්තොත් මාසිකව හැත් අයදක් කම්බෙ වනේ නෑ. එමනක් මොකක්දද. එක ැත්කින් පිගන්නවා ඇත්තහ අතරදහක්කෝන අදතියන බඩුමිලානුව. හැබැයිේ වැඩුප හැත්තහතරදාහක් නෑ. අපි දන්නව දස් දොලහහි අප ාතති රු සැමති මධ්‍යස්ථාන විදියටටම අපි ලාල්කන් සෝදල්ල ෘතය සමති නායක අප යොක්කම එකතුවෙලලා ජීවනාංකයන් ගණන් බල ජීවනාංක දනාව වැඩිකර ගැනීම සඳහ වන දැවන් තාරගලයක් තිහාසසි අපිකර. ඒ අරගලවල ප්‍රතිබලයක් විදියට තමයි දෙදස් දොලහේ ජීවන වීදම් දීීමනාව. තීරණය කරලා රුපියල් හද්දා සටසයක් දක්වා අද ඒ ජීවනවී දම්දීමමනාවතින්. හැබයි ජීවනවී දම්දීමමනාව ඒයාගේ තීරනය වෙලාදන් අවුරුදු කොළහක් වෙනවා අවුරදු කොළ හටම ජීවනවිය දම් දීමමනා වැඩිවෙලා නෑ තවමත් රුපියල් හද්දා සටසිියතින්. වැටු පැඩිවෙලානෑ අවරදු හයකින් හතකි දෙද ස්දාාසේ වැඩිවෙලාතිීන්. ති මෙයාදී වශය ගතොත්. එක පැත්තකින් බාන්්ඩමිල වැඩිවෙල සේවාමිල වැඩිවෙලා අනුකුත්සිියල්ල වැඩිවෙලා වැටු පැඩිවෙලක් නෑ ජීවනවී දම්දීීමමනා වැඩිවෙලක් නෑ. හැබැයි අපේ රටේ පාලයෝ ජනාධිපතිවරයා අපි දැක්ක පහුගිය දස් වල ජනාධිපතිවරයා. දෙදස් විසිතුනේ අයවයෙන් තමන්ගිටට වෙන්කරපු වැෑශීර්ෂය ප්‍රමාණවක් නෑ කියලා ජනාධපතිලේක ශීර්ෂයක් අලුතෙන් පරිපුර ක ැේ තු අද සම්ම කරගන්න. ට වැඩගරන නතාවගේ ජීවන තත්වය පිබඳ පලකයන්ට වගක්නෑ පාලකයන්න්නේ වට සංවේදීනෑ. ස ප්‍රමාණවත් වැඩුපක් නොලබෙන ජීවන වීදම් දීමනාව සාධාර නොලබෙන වෙලාවක පාලකූ ඇති තරක් මේ රටේ මහජනයාගේ මුදල් වීධන් කරනවා තමන්ගේ සුකවිීහිරණය සඳහා. තමන් තාාතල්ගන්න සැපගන්න හැබැ අපේ රටේ වැඩගරන පන්තියට එම සාධාරණයක් කකුටු වෙන්නිනෑ. ඉනිසාපී ජාතික උත් සමති මධ්‍යස්ථාන විදියට විශේෂෙන්ම සමුළු මමාලාවෙේදී. අපි අපේ ඉල්ලීම් විදියට අපි අපේ සටම්පාට විදියට, අපි මේ පාලකයන්ට කරන බලපෑමේ ඒ අරගල ඉල්ලීම් විදියටට සටම්පාට විදියට, අපි ප්‍රධාන කාරණා කීපයක් පෙළගස් සල තිීනවා. එකක්. මේජ් මේ මොහොතේේ ඉහල යන බඩුමිල අදිි උද්දමන තත්ත්වයක් තුළේ ජීවත්වීම සඳහා වැඩකරන ජනතාවට සාධාරණ ජීවන වී දම් දීීමනාවක් වහම මේ පාලක ලබාදියයුතුව තියෙනවා. කඩිනමින් ලබාදී යුතුව තියෙනවා. එක් අපි යෝජනා කරනවා. අපේ අවුම දැන්සිියලු දීමමනාටික එකතුලා ලැබෙන්නේ රුපියල් හතලිස් පඳහක් පනස්දාහක් නං සාමාන්‍ය රාජ්‍යසේවකගේ වැටුප ආණ්ඩුව කියනවනං. හතර දෙනගේ යුත්තු පවලකට හැත්තාහෙදහ අවශ්‍යයි කියලා එහෙමන ආණ්ඩු අඩුම ගානේ විසිදාහකට ආසන්නවත් ජනිකව ජීවනවීදම් දීමනාවක් අපේ රටේ වැඩ කරන ජනතාවට දියුතුව තිේෙනනවා ලබාදියුතුවතිතේෙනවා. සපි පාලකයන්ගේ මේ හොරාකෑම වෙනුවට නාස්තිය වෙනුවට මේරටේ වැඩකරන ජනතාවට අඩුමගානේ ඉදිනෙදා කාාලබීල ජීවක්වෙෙන්න්න සාධාරන වැටපක් වෙනවෙන්. අපි මේ ආණ්ඩුවවත්ත එක්ක සට ආරම්භ කල යුතුව තියෙන. ආ්ඩුුවත්තේ කරගලේ ආරම්භ කල යුතුව තයෙනවා. එනිසා වැඩකරන පන්තියට හෙටදවසේ ජීවත්වීම සඳහා සාධාරර්ණ වැඩුපක් වෙනුවෙන්. අපි මේ ආණ්ඩුවත් එක්ක ඒ ගණු දෙනුව බේරගන්න මේරටඒ සමස්ත වැඩබිම් පෙළගස්සනවා කියන පනිවිඩයත්. අපි මේ රත්නපුර ඒ ජාතිකවල් සැමති මධ්‍යස්ථාන සමුළුවේද. අපි අවධාර්ණය කරනවා ජාතිකවලල් සමති මධ්‍යස්ථන විදියට. ඒගේම සෞදර සෞදරේනින් ගොඩක් කාරණපේ සෞදර සෞදරයන් ඉතාම පැහදිලිව ලස්සනටව ඔබහමමුිය පැදිලි කර. ස්සාපී බලාපොරොත්තුවනවාේ වෙලාවෙේ ජාතිකවුල් සැති මධ්‍ය ස්ථානය පැත්තෙක් න පෙළගස්සන මේරටේ සම්විධානය කරන වැඩකරන ජනතාව තවදුරටත් බොහෝ ශක්තිමත්ව ඒ ක්‍රියාවලි ස්තරහට යන්. එනිසාද මෙන මේ කාරණ සම්බන්ධෙන් විශේෂෙන්ම බදු ප්‍රශ්නය ගත්තොත්. අදාපිට පැති ගණනාවකින් බදු අයිකරමින්ටයන ආරාපි කලින් කතා කරාගේ උපේනවිට බද්ද එවගේම වැඩ්බද්ද එවගේ මදැ ආණ්ඩුව කියනවා දෙදා ශවිසතුනේදේ. අලුත් ආදායම් බදු ප්‍රමාණයක් නිර්මාණයවෙමින් ටනම්. ස ඔබට ඉස්සරහට ජීවත්තෙන්න්නනටික මමාරුවෙනවා තියන තත්ේ බපතල වෙනවා. ඔබදන්නවා දෙෙදාස්විසුන්නේේ ආණ්ඩුවේ අයවැයි. ආදායම් පුරෝකතන ඇතුළේ ආණ්ඩුේ ආදායමෙන් බිලියන එද්දා සටස හැත්තෑාවක්. ඉලා කල්ලා තියන්නේෙ බදු ආදායමෙන් උපේගන්න. එත්සා වාර්ෂික ආදායමෙන් තුනෙෙන් එකකට වැඩි ප්‍රමාණයක් තුනෙන් දෙහෙකට සන් ප්‍රමාණයක් මෙආණ්ඩු ඉලාක කරන්නේ මේ රටේ ජනතාවට බදුගහලා අයවැෑ පුරෝගන්න එමන තං ආදායම පුරෝගන්න බාන්්ඩාගරය පුරෝගන්. හැබැදැන් ඒ අපේක්ෂි ආදායම වැඩ්බත්ෙන් ප්‍රමාණවත් පන්නේ නෑ. පසුගේ කාර්තුව එකතු වෙලා තියන්න බිලියන හාර් දෙසීය හතලියයි අවශ්‍ය මුදල එකතු වෙලා නෑ. සදැන් ආඩුව විශේෂෙන්ම අපි පොයල බැලුව අපට වාර්තා වෙනවා ජාත්‍යන්ත්‍ර මූල් අරමු දලේ නිත්‍ය නියෝජිතයෙක් දේශය දයම් දෙපාර්මේන්තුවේ දෛනිික රාජකාරයක යදෙනවා. යයා බලනවා මොනිිට කල්ල එය ල දෛනිිකව ඒ අපේක්ෂිත බද ආදායම එනවද කියන තාරනාව. ය බලමින් වෙනස්කර ඕෝනේව වැඩි කර නෝනේවට අශ්‍ය කර යෝජනාටික දයිනිකව යා ්ඩුවට බදමින්ටින්. ඉනිසාද ජාත්‍යන්තර ූල් අරමුදල ඉතාම බරපතල විදියට අපේ රටේ අපේ ජනතාවගේ ජීවිතත් එක්ක දැවන්ත විදදියටට සබන්ඳධවෙෙන් ටේන. ආන්ඩුව ට බල කරමින් තියනවා ආණඩුවේ වේදම් අඩුකරන් ආ්ඩුව මොක්දේක වෙනුවෙන් කරන්නේ. අධ්‍යාපනය වෙනුවෙන් දරන වීධ ටික කපන. ෞඛකේ වෙනුවෙන් දරර්න වීධ න්ික කපන. එවගේ රාජ්‍ය සේකයන්ට දෙමින් තිිච් ඒ වි් ාම වැටුප ද ද හිි කල් තියනේ. දන්නව මන් රජ ේ ට න්න ෙනෙක් මගේ නගත් ස රක්ෂත බාව වෙනුවේ. හැබැ දැන් එදා අනනිල් වික්‍රම සිංහ අග്්‍රා ත්්‍ය වෙලා හිටපු. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධදිපති වෙ හිටපු. ඒ හපල නාඩු ේද මොකදරේ රට රාජ්‍ය සේවගේ විශ්්‍රාන් වැට හෝ සිකරන තිීන්දුවක් ගත්ත. හැබැයි. වැඩ කරන පන්තිී විරෝධේ නිසා ඒගොන්ටඒකට අවශ්‍ය අනපනත් නීතිටික ගැසට්ට ගහගන්න බැරවුණ. අනතැම් මකක් දවන. අනදැන්. ද ල් වික්್්‍රම සිං ජනාති පති ර මහිද රජ පක්ෂ හත්್කගේ ඩුවක් දෙක එකට එකකතු වෙලා ොකද කල තියෙන න්න ඩ කරන නතාව ඉತතිහාස සටන් කල්ල දිනගත්තු බක්ටි ින්ಂදිමින් ති ිච්ච න්නර වැැඳපු අනදදාර විශ්‍රම වැටු ියෝජනා ක්‍රමය දෙදස් දසෙන් පස්සේ රජ්‍ය සේවටන සියල දෙනනාටම දැ හිමිකරන්න වශ කරන ගැසට් නිවේදර නිකුත් කරල්ලා නීතිය සම්මත කල තිී. ස් රට න දායක විශ්්‍ර ඩ ක්‍රමියයක්. ම දී වශයෙන්. ದ ೊ ද ಡ ී ම් අඩු කරන්න හොමද ಆಡು ವේ අු කල් නෙමේ. ජනති පತವರර ද නාಸಿ අಡු කල් නෙමේ. ್ರ ಮತ ವರ ವೀ ක್ නෙේ මತ තු රු ು ක නෙේ. පද වැಡ ද್ද අප දර ල ිල වැඩ ද್දි අප ರග න ිල වැඩි ද್ද. ද වා අප ට ද ಲ್ ವන්. ඇති ර ල් ව න්නේ මති වරුන්ට සක ඉද ගහන්න ේරටේ ජනයාගේ බද සල්ලි වලින් බාන්ඩුවට දෙන බදු සල්ලි ලින්. හැබයි ඒ ඔක්කෝ හෙම තියෙද්දිී. එසියල් ආඩුවයි වීදන් අඩුකරන්න ඕන වෙලාවක ආණ්ඩුව මොකදරන්න අපේ රට වැඩකර ජනාවගේ විශ ්‍රම වැටු පහමි කරන. රාජ සේවට බඳවා ගැනීම නතරන. ඒවගේ ද ද ද ස දලා. ක් ර ರමි ට ರප සාධර යක් සිಿද්ධ ලා නවා ශ තාවයක් සිද්ධ ලා නවා ක ම සාධාරණ ටු ක್ න. ශ್ರಾම ಪත್ರ ්‍රධාන ලිපිය ප්‍රධාන කරලත් ඒක දා කරන විශ්ರಾම ට පදන්න අ ಂಡು සಮ್ නවා. එනිසා ද ಂ ದ ಿಸ್ දක් ශ್ರಾ පු ඒ විශ්್ರමික ්‍රජಾට රපත සාධාරනයක් ලා න . ඒ ಹ . අපේ ලංකා ගු සේවා සංගයේ මහින්ද ජයිසිං සෞෝදර ඇතුළ ඒ ස්ට ාලින් ෞෝදරල්ල අපේ ප්‍රී් සෞදරල් යල්ල හමුදුරෝර මේ සියලුම අය ගුරු සංගම් එකතු වෙලා දැවන්ත සටන රංගිය. ඒ සාට ප්‍රති ලයක් විර ගුර විශ්්‍රාම ට විශෂමතාවෙන් තුනෙන් එකක් විසඳගත්තතාවත් තුනෙෙන් දෙක ටන කිරවෙලා තිීන. හැබැයි, ඒ ගුරු විශ්ම ගුරු වැටු පිෂමතාවේ තුනෙෙන් එකට අදාල ඒ ජය ග්‍රහණයවත් අර විශ්්‍රාමගේ ගුරුවරු ප්‍රජාාවකට අද. සකස් කරන්න යා්ඩුව කටයුතු කරලනෑ. එනිසා දෙදාස්විස් විසියක කියන අවුරුදුවල විශ්්‍රාම කියියපු, විශාල ප්‍රමාණක ගුරුවරුන්ට බරපතල විශමතාවයක් තම විශ්‍රාම ටුපතුල නිර්මාණය වෙලාතින. ඉනිසා පේරටයි විශ්‍රාමි නතාවට ඒය අශ්‍යකරන ගැටිවිටිටික පාරිතවෂික මුදල ඒහිංග විශ්්‍රාම් වැටුක් දෙන්න මයාණ්ඩුව සමත්වෙලා නෑ. නිසා දැන් ොකද වෙන්නේ මොකද කරන්නේ ලෝක බැංකුවෙන් අයගන්නවා. අයිම් එපෙන් අයගන්නවා. ඒදගොල්ලු කියනවා ආ්ඩුුවේවේ දන් අඩුකරන්. ආණ්ඩුව මොකද කරන්නේ ජනතාව බුක්තිමින්දින වැඩගරන පන්තිය බුක්තිමිදන අයිතිවාසකම් වරප්‍රසාද දවසින් දවස කපනවා. ඒගොල්ලොන්ගේ ආතල්ලෙ, ඒ ගොල්ලොන්ගේ ොලිය, ඒ ගොල්ලොන්ගේ විින්දනය දවසින් දවස වැඩි කරගන්නවා. මෙන්න මේ තත්වේ තමයි අද රට ඇතුලේ අපිස්සරහ නිර්මාණය වෙමින්ටීන්. මෙිනේ තත්වයට රේව තමයි අපි සංවිානය වන්න ඕන. න මේ ත්ව රේව තමයි අපි අරගල කරන්න නොන එනිසා සෞදර සෞදරීණ අන්නේ වෙනුවෙන් තමයි. අපි මේ වැඩපිල්වලිස් ්‍රහට අරඥමින් තින්. එනිසා අපිවිශ්වාස කරනවා ජීවන බරට එරයිව. ජමේ ජීවන මේ බර දරාගැනීමට රේවත්. ඒවගේම බදු බරට එරේවත් අනිත් පැත්තෙන් රPA F ොල්ලේ ෙරේව. ඔබදන්නවාවදැන් ආ්ඩු IPDPෙකටගත්ත තින්තු දෙකයිගත් මොක්ද. න්්‍ර ල දල ව්වා අය පති්වගත කරන කරනවනනං ලංකාවිී ගත්ත න අය දේශයන අය ක පපන්න ඕන ඉස්සල්ල. ඉස්සදැ ආඩුව දේශයනය වැඩියම් අරන්තිීන පරමුදල බිලියන බිලියන් හර්දාට තුන්දාස් පන්සියකට හසන්නයි. බිලියන. එතො දැ ඒක තමයි පන යන. ස් දැ ආ්ඩුව තීරණ දෙකත් න්න IP සසාමාජිකන්ට එක් ොල්ලගේ වැට හොල්ලන්ගේ ගිනමතිීන දලට අපි දදු ගහන ේයට තිය. එකක් ඒකට කැමති වෙන්නඕන එහමනැත්තන් අපි ඔබට දෙන්නේ සියට නමේයට නමයැයි පොලිය එක්ෝඒ එකකට කැමැති වෙන්න ඕන. දැන් අවසානේ ආ්ඩුව තීන්ද නීතිමේ වශෙන් තීන්දුවක් ගත්තා එක තමයිද නීතිය IPF සියලු සසාමාජිකන්ට ලක්ෂ විසිපහක් වෙච්ච, IP සියලු සාමාජිකන්ට තමන්ගේ ජුණුමේ තියෙන ආදායමට මා පොලිියආය වෙන්නේ සියයටට නමයයි. මේක ඒ පොලියඊට කලින් සියයට දොළහ සියයට පහලව ඒදී වශෙන් ඉහල පොලිවල ඒ අනුපාතයේ වටිනාකම EPA සාමාජිකයටට කලින් ලැබනාා දැන්ඒ සියයට නමේට පාලබස්සල ඒ තින්ද අරන්තිී. එනිසාද EPA පරමුදලත් එක්ක මේේරටඒ පාලකෝ මේ කොල්ලකාමින් ඒ අරමුදල කොල්ලකමෙන්ින් තියෙනවා. මෙයාදී වශයෙන් මර්ධන අනපනත් ඒවගේම කම්කරු නීති ඉති්‍යහාසය පලවෙනි වතාවට. රවයි්‍ය න සෝදරයක් කිව්වා පැයාටේ වැඩදිනේ දිනාගන දැන් අවු වකසිය තිසයක් වෙනවා. අන රනිල් වික්‍රමසිං ආඩුව. රනිල් මහින්ද රාජපක්ෂ ආ්ඩුව අපේ රටේ වැඩකරන ජනය ුක්ති විින්ඳදිමින් ති ික්්. පෑයාටේ වැඩදිනය දැන් කොල්ලකන් අවශ්‍ය කරන නීති සම්පාදනය කරමින් තියෙනවා. ඉතිහාසේ වැඩකරන පන්තිය ජීවිත පරිත්‍යයාගෙන් ලේක් දහටිය කඳුළු වගුරවල ඒ දිනනාගත්ත පැෑයාටේ වැඩදිනේ අද. මේ රනිල් රාජපක්ෂආණ්ඩුව කොල්ල කාලායි අවකුලලා අද පැයදාසේක පැයදහටක වැඩදිනයක් නීතිකත කරන්න අවශ්‍ය කරන නීතිරීති සකස් කරමින් යනවා මෙ අදී වශයෙන් විශාල වශයෙන් අපේ රටේ ජනතාවට දැවන්ත පීඩනයක් සහ මර්ධනයක් ගෙනෙන් අවශ්‍ය කරන වැඩ සටහන් අද මේ ආණ්ඩු කටයුතු කරමින් ටයනවා තින් ඒනිසා පිවිශ්වාස කරනවා මෙතන යහට අපිට යන්න පුුවන් කමක් නෑ. සමගේ අවධාරණය මේ මොහතේ අදපිට ජීවනවිදම හළගේ ල තින්නේ එක දරගන්න වෙලාතීන්ි. වැටුක් පැටි නොවෙන්න EPA එක කොල්ල කන්නේ විධ කම්කරු වනපනත් මර්ද නපනත් ගන්නේ නීති සංශෝධනය වෙන්නන්නේ සෞඛේ බෙහට්ටික නැති වෙන්නේ ෛ්‍යවරු හිඟ වෙන්නේ මේ අධ්‍යාපනයේ බිද වැටෙන්න්නේ මේ ආදී වශයෙන් සියලු ප්‍රශ්නලට අපට අද මේ ලංකාේදි මූුණ දෙන්න වෙලාතිීන්නේ වෙන මොනොවත් නිසානෙයි. අපේ රටේ පාලකයන්ගේ වංචාව දෂ නාස්තියනිසා. ද ොර කිරීම කොල්್ල ෑ රටේ ාලකයන්ගේ ලා වට පත්ತේල. දේ නිසා සෑම වදුරක්ම පාලකවාද කොල්ල තමන්ට වාසියක් කරගන ති නම්. ඒනිසා ෞදර ෞද න ගෞර හාමුදුරන් හන්ස. රටේ වැඩකරන පන්ති ඩලකු වගගේ ීම ක් ති නම්. අපි දන්නවා මේ අපේ සමාජ සියල බල ොලට හල ල ಳ ඉදිර ියම්මේ. සිටිය යුතු බලවේගේ තමයි මේ ස සම බලකායි නියෝජනය කරන, අපේ රටේ වැඩ කරන පන්තිය. එනිසාපිී ආරාධනා කරනවා අපි යෝජනා කරනවා, තවදුරටත් විවිධ සීමවල්ලොල උකටලී වෙලා ඉන්නැතුව, විවිධ සීමවල්ලොල හිරවෙලා ඉන් නැතුව අෞරදු හැල් හැත්තපාකට ආසන්න කාල සීමාවක්. අපේ රටේ පාලකෝ අපේ ජනජීවිත වලට මේ උරුමගල්ලතින විනාශයේ වේදනාව මේ කටුකාමීරි අදදකීම පරාජයට පත්ගල්ලා පලවා හැරලා මේරටේ වැඩගරන ජනතාව ඇතුළු සමස්ත පොදුමහ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් සාධාරණ සමාජයක්.ඒ වගේම ආර්ථිකේ සමෘදධිමත්වෙච්ච සමාජයක්. අපේ රටේ ජීවිතවලට ජනජීවිතවලට සැබෑලෙස ජයග්‍රහණගේන්න පුළුවන් සතුටක් සිනාවක්ගේන්න පුළුවන් ශක්තිමත් දේශපාල ආර්ථික වැඩ පිළිවලක් අන්නෙ වාරම්ම අපි අපේ රඩට නිර්මාණය කර ගතයුතු තියෙනවා. අන්නේ ඒකාරයෙබාරයේදී වැඩගරන පන්තියට තියන වගගීම සහ ඒ අභියෝගීතාම ප්‍රබලයි එක හැකියාවත් වැඩගරන පන්තියට වැඩි. අන්න ඒ වෙනුවෙන්. පිඉදරියයේද අපේ යායතන මට්ටමින් ප්‍රදේශලේ කකම්කාරයාලේ ිශ්ශික්ලේකම් කාරයාලේ විදුලිබල මණ්ඩලේ ඩිපෝයකේ ඒ හැම තැනම රෝහල්වොල මේ සෑමතනම විවිධ වෘර්තිිකෙන් විවිධ සේවාවන් දරන තනතුරු දරන වැඩකරන ජනයා එක මිටකට සංවිධානය වෙලා. එක මිටකට ඒකරශී වෙලා. අපේ ජීවිතවල්ට එල්ලවී තියන මේ අභියෝගයක්ත් කේදවාචකයත් පරාජය කරන්න යවශ්‍ය කරන සාමූහිකත්වය සහ දරත්වය එක තු . ගොඩනගාගන්න අද මේ ජාතික වල්සැමිති මධ්‍යස්ථාන, රත්නපු ර්‍රදශික් සමුළුව. ඔබට අවියක් පේවා, ආදර්ශයක් පේවා, ශක්තියක් වේවා, බලයක් වේවා කෙල පාර්ථනා කරමින් මඔබෙන් සමුගන්නවා. ඔබටත් රටත් ජයග්‍රහනි ප්‍රර්ථන කමින් නිස්සුති.